आय भवान शुभ संध्यावाक एतर मेतर श्रीलांकिकयन्गे विश्वासय तिरु रटतर पुवत ओबट कियन वेल्लस टीवी सवस प्रधान प्रवृत्ति प्रकाशयत समगिन ओब हमुवन मम तिलिनी इमल्का वीरसिंह मुलिन्म अवधानय यमु वन्ने दवसे पुवत सिरस्थल वेत वेल्लसेन तवत क्रम करंडुवक कुलियापिटिय प्रदेशयट क्यूआर क्रमय नवतिन दिनय गेन एमतिगेन प्रकाशयक දිවරෙන්ට අයවැයෙන් සහන ඉල්ලා වෙද ආරච්චි සභාව මැදට කුසගිනි නිවන මානුෂීය මෙහෙවෙන් තවත් වියලි ආහාර පරිත්‍යාගයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ආතත් වැසි සහ ගෙතුරුම් සහිත වැසි දැන් දේශීය පුවත් වෙල්ලස රන් කරඬු පූජා බිවන්දනා වැඩසටහන යටතේ ඊයේ දවසේදී තවත් රන් කරඬුන් වහන්සේ නමක් කුලියාපිටිය ප්‍රදේශයේ බලා වැඩම කළා ඒ කුවේට් රටේ රැකියා කටයුතු සිදු කරන ජේ.එම්. පද්මාවති මහත්මියගේ බැතිපර දායකත්වයෙන් නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා वेलसे रन करनु पियदु दुरुवेवा कमट रटट सितवेवा लकबर सिरि वज बेवा विश्वयटम सितवेवा කරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝවත් එක්ක එකතුලායින සියලුම දෙනාට ඉතින් වෙලස්ස පිළි රක්කරු පූජා බිවන්දනා වැඩසටහන සමගාමීව අර දවසේදී මේ විදියට අපි සූදානම් වෙන්නේ තවත් එක් කරුණ මහන්සිය නම කරුණ මහන්සියගේ අයිති කරුවන්ට ලබා දෙන කර දවසේදී අපි කාර්යාලයට ඇවිත් ඉන්නවා ඒ අය ඉතින් මේ කරුණ මහන්සිය බාරගත්තේ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ජේ.එම්. පද්මාවති මහත්මිය ක්‍රීඩකල ඉඳලා ඉතින් ඇයිගේ දායකත්වයෙන් බාරගන්න කරුණ මහන්සිය අර දවසේදී ඇයිගේ දියණිය ඇවිත් ඉන්නවා බාරගන්න ප්‍රේමරු දෙවියන් प्रदेश තරගමින් කිරි වෙහෙරෙන් පිට අරන් අපි එන්නේ දෙවුන්දරින් පෙදුරු ඉතින් කරඬුන් වහන්සේට අමතරව අපි නිවසේට අපි කරඬුන් වහන්සේ නමක් බාර දෙනවා ඉතින් පද්මවති මහත්මියගේ දේනේ ඉන්නවා බාර ගන්න ඒ වගේම තමයි ඇවිසි පිරිත්පත් වහන්සේලා බාර ගන්න තිබ්බා පුරාණක වහන්සේලා ඉතින් ඒ පුරාණක වහන්සේලාත් පද්මවති මහත්මියගේ දේනේ ඉස්සින් බාර ගන්න අරගෙන ඉතින් කරඬුන් මහත්මිය සමග අපි මුතු කුඩයක් ලබා දෙනවා ඉතින් අද දවසේදී මුතු කුඩයක් නිරන්තරව ලබා දෙනවා ඒ වගේම තමයි අපි සාම කරඬුන් වහන්සේ නමකටම අපි අතිපිරිකර වහන්සේ නමකට මේ විදිහට ලබා දෙනවා පන්සල වෙනේ මුදලා පරිත්‍යාග කරන මේ හැම දෙයක් එක්කම තමයි අංග සම්පූර්ණ කඳුල් වහන්සේ මේ විදිහට බාර දෙන්නේ. ඉතින් අද දවසේදී මේ විදිහට කුණෑකල අන්වරුව රජමහා විහාරස්ථානයේද තවත් කඳුල් වහන්සේලා මේ විදිහට පූජා කරන සූදානම් වෙන්නේ. ඉතින් ඔබත් මෙවැනි කඳුල් වහන්සේලා බාර අරගෙන සිටිනකොට ඉතින් මේ විදිහට හදිත් එක සම්බන්ධ වෙලා ඔබ කැමති විහාරස්ථානයක කඳුල් වහන්සේ පූජා කරන පස්මා මහත්මියගේ මුතුම ආරාධනා කරනවා. වෙලස් ටීවී ඊටස්සේ මනුස්සකමත් කියලා කියලා ඉන්නවා. නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වික්‍රමසිංහ සම්බන්ධන් ගිවිසුමක් හරහා දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් විසඳුමක් ලබා දිය යුතු බව ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාක්‍යන් රාසමාණික්‍ය මහතා පවසනවා.
श्री लंका विकल्प जनतावादी समग जन बल रजे विशेष उपदेश उपवास Member, please take a seat. සභාපතිතුමනි දැන් මේ මන්ත්‍රීතුමා මෙතන වාඩි වෙලා ඉන්නකොට හරියට වාඩිලාන්ට කියන්නේ තමයි අමුයෙන් මාළු කාපු. Honorable Member, thank you. Thank you. මුදල් අමාත්‍යංශ කියන්නේ රටේ වැඩිම බර තියෙන අමාත්‍යංශය. මම කනගාට වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ රටේ පළවෙනි විධායක ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආදර්ශය ගත්තේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එකම අමාත්‍යංශයක්වත් බාර ගත්තේ නැහැ. මම මේ මොහොතේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීමක් කරන්නේ මේ ආර්ථිකය නිරෝගීකරණ නිවැරදි කරන යථාවත් කරන ගමනේ ඒ ප්‍රාමාණික දැනුම තියෙන කෙනෙක්ට මේ විෂය බාර දෙන්නට ඕන. මොකද විධායක ජනාධිපතිවරයා විදියට තියෙන ඒ ධූරයේ වගකීමත් එක්ක මේක හැරෙන්න බෑ. මම කැමති මේ කතාව අවසන් කරන්න ගුණදාස කපුගේ එතුමා කිව්වා පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ බොහොම සුදුසු එළපෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත් කිරීමක් සිදු නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා එළමෙන මාසයේ සිට QR ක්‍රමයේ ඉවත් කිරීමක් සිදු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා අදාළ පණිවිඩය ඔස්සේ වැඩිදුරටත් පවසනවා. म
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම නිසා කොළඹ නගරයේ වීදි ලාම්පු සහ මාර්ග සංඥා පද්ධතිය අක්‍රිය වීමේ අවතානමක් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සමලේකම් ඉසුරු කස්තුරි රත්න කියා සිටියේ කොළඹ නගරයේ වීදි ලාම්පු සහ මාර්ග සංඥාවලට අදාළව මාස 5කින් පමණ බිල්පත් ගෙවා නොමැති බවයි. මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවකදී විදුලිබල මණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වෙනවා. මෙම තත්ත්වය මත මාර්ග සංඥා සහ වීදි ලාම්පු විසන්දි වුවහොත් ඉදිරියේදී රථ වාහන තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඉංජිනේරු සංගමේ සමලේකම්වරයා සඳහන් කළා. එමෙන්ම වෙනත් මාර්ග රැසක ඇති විදුලි ලාම්පු සහ මාර්ග සංඥා පද්ධති සඳහා විදුලි බිල්පත් ගෙවීමටද ඇති බව ඉංජිනේරු සංගමේ සමලේකම් ඉසුරු කස්තුරි රත්න ප්‍රකාශ කළා. බැසිල් රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහුව පිළිගැනීමට සහභාගී වූ ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා බනාන්දු සහ එහි සමාජික එම්පීබී පෙරේරා වහම එම තනතුරු වලින් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කතානායකවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා සිටියේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කඩිනමින් නව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට කටයුතු කරන බවයි. මම මේ සීඩී එක සභාගත කරනවා කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි මුතුමාල දන්නවා අපි චේරම එකතු වෙලා ඊයේ පෙරේදා අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒකේ දිනවා පැහැදිලිව අපේ කොමිෂන් සභා ස්වාධීන කිරීම පිළිබඳව. පොලිස් කොමිසමේ සභාපතිරා චන්ද්‍රා ෆර්නෑන්ඩෝ සහ එම්පී පෙරේරා කියන එක්කෙනා ඊයේ බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොට පොරළ ගිහිලා තියෙනවා. එතකොට කොහෙද මේ ස්වාමිදීන කොමිසම්? මේ වගේ කොමිෂන් දාගෙන කොහොමද රටක් ඉස්සරහට යන්නේ? මේ බැසිල්ට වැඳගෙන අර එදා ගුවන්තොට පොළෙන් එළියට යද්දි ගුවන්තොට පොළේ මිනිස්සු තමයි හොරාව අල්ලගත්තේ කපුටව. දැන් කපුටාව පිළිගන්න කොමිසමේ සභාපතිවරයා එනවා. මෙතනත් ඉන්නවා ලැජ්ජනතෝ ගිය මිනිස්සු. එසා කරුණා කරලා මේ පොලිස් කොමිසමේ චන්ද්‍රා ෆර්නෑන්ඩෝයි මේ එම්පී පෙරරායි කණෙන් ඇදලා එළියට දාන්න කියලා මං ගරු කතානායකතුමනි ඔබතුමාට කියනවා බොහොම ගෞරවයෙන්. දැන් කොමිෂන් සභාව අලුතින්පත් කිරීම සිද්ධ වෙනවා හිතානිත්. ගැටකොට මන්තුමා. බැසිල් රාජපක්ෂ මහත්මයා ඊ ආපුින්ද මේකල විරු වැටලා ඉන්නේ. එළමකුත් දෙමෙයි. හරි. විරු වැටලා දඟලනවා. හරි හරි බොහොම සුදුසුයි. බැසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට ආවා. සමහර කීප දෙනෙක් ඊ අර භූමිතෙල් වැදුනම ගැරන්ටි ඒ ගැරන්ටි උතුර දන්නේ නැහැ දකුණ දන්නේ නැහැ වහලේ හිටියොත් දඩෝස් කර බිමට වැටෙනවා ඒ වගේ පුදුම ගැරන්ටි ටිකක් මම දැක්කා නොයේ දේවල් කියනවා ඇයි බැසිල් රාජපක්ෂට බය මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා දැන් බැසිල් රාජපක්ෂ ආර්ථිකයේ කැඩුවලු CID ගෙන් අත්තරන් කොට ගන්න ඕනලු එවැනි දේවල් කියනවා නම් බැසිල් රාජපක්ෂට මොකක් හරි තෙලබ්බෙදන්න පුළුවන්ද මේ රටේ මිනිස්සු ආකර්ෂණී කරගන්න බය වෙන්න එපා දැන් ඕගොල්ලෝ කියන විදියට නම් බැසිල් රාජපක්ෂ එහෙම් පිටින්ම අවලංගු කහසියක් වෙලා වගේ දැන් මේ කියන විදියට හැබැයි මතක තියාගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දිවිරියතුමා ඉවත් වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන මේ දවන්ත පක්ෂයේ නායකත්වයේ දෙන එතුමා ඉන්නවා. දැන් අපි දැක්ක සමාජ මාධ්‍යත් යනවා. එතුමට අර විශේෂ ආරක්ෂාවක් දීලායි මේ එතුමා ගෙනියන්නේ. එතුමා තනතුරුකුත් නැහැ. මොකද්ද ඒකට මොකද්ද හේතුව? මොකද්ද එතුමට දීපු විශේෂ ආරක්ෂාව කියලා ඔබට පොලිස් බයික් එකක් යනවා ඉස්සරහින්. පිටිපස්සෙන් තව ජීප් එකක් යනවා. පොලිස් බයිසිකලයක් ගියාද නැද්ද කියන එක මම නම් දැක්කේ නැහැ. කොහොමත් අපි පක්ෂයක් හැටියට අපි එතුමාව ආරක්ෂා කරනවා. එතුමා යන තැන ජීප් රථයක් යනවා නම් අපි පක්ෂය හැටියට ඒ දේ ලබා දෙනවා. පොලිසියෙන් එතුමට ආරක්ෂාව ලබා දෙන්න ඕනේ නැහැ. පක්ෂයක් හැටියට අපේ පාක්ෂිකයින් අපි එතුමාව දැඩිව ආරක්ෂා කරනවා. වෙල්ලස කුසගින්නි නිවන මානුෂීය මෙහෙයුම යටතේ අද දවසේදී තවත් වියලි ආහාර පරිත්‍යාගයක් කාර්යාල පරිශ්‍රයේදී සිදු කළා. ඒ කුවේට් රටේ රැකියා කටයුතු සිදු කරන රංජනී කුමාරි මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මේ වීඩියෝ එක කෙටි කරලා ඉන සියලුම දෙනාට. ඉතින් අද දවසේදී මේ විදිහට අපි සූදානම් වෙන්නේ තවත් එක් උපන්දිනයක් සමරන්න. ඉතින් මම මතක් කරන්න මුලින්ම කාමදිනේ උපන්දිනය කියලා. ඒ වගේම තමයි මේ වෙනින් දායකත්වය ලබා දෙන්නේ කවුද කියලා මතක් කරන්න ඕන. ඉතින් අද දවසේදී මේ වියලි ආහාර ලබා දීම සඳහා රංජනී කුමාරි මහත්මිය කුවේට්වල ඉඳලා තමයි අපට දායකත්වය ලබා දුන්නේ. අද ඉතින් වල රංජනී මහත්මියගේ අම්මගේ උපන්දිනයදීලා තියෙනවා. අද චන්ද්‍රවති මහත්මිය ඉතින් අද එයාගේ 72 වන උපන්දිනය සමරනවා. ඉතින් චන්ද්‍රවති අම්මගේ උපන්දිනය වෙනුවෙන් දුව තමයි අපට කිව්වේ අම්මට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා වියලි ආහාර මල්ලක් ලබා දෙන්න කියලා. ඉතින් අද දවසේදී අපේ කාර්යාලයට ආපු තවත් අම්ම කෙනෙක් මේ විදිහට අපි තෝරගත්තා උපන්දිනය වෙනුවෙන් වියලි ආහාර ලබා දෙන්න. ඉතින් රංජනී මහත්මිය කුවේට්වල ඉඳලා තමයි මේ වියලි ආහාර ලබා දෙන්නේ. මොකද කියන්නේ?
රංජනී මහත්මියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ආහාර මල්ලක් අම්මා වෙනුවෙන් ලබා දෙනට. ඇත්තටම ওই වගේ දේවල් ගොඩාක් කරනවා අඩුයි ගොඩාක් අය. ඒ වගේම ගොඩාක් මම ගොඩාක් පින් දෙනවා රංජනී මහත්මියට ඒ එතුමියගේ අම්මා වෙනුවෙන් මේ වගේ ආහාර මල්ලක් ලබා දුන්නට. ඇත්තටම 72 වෙනි උපන්දිනයේ සමරි නිමිත්තෙන් මට මේ ආහාර මල් ලබා දුන්නා. මම දීර්ඝායුෂ පතනවා මේ අම්මාට තව තවත් මේ වගේ දරුවෝ ලැබිලා මේ වගේ දරුවන්ගෙන් මේ වගේ ආශිර්වාද ලබන තරම් අම්මා ගොඩාක් පින් කරලා තිනවා. ඇත්තටම මම ඒ වෙනුවෙන් මම එතුමියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අම්මට දීර්ඝායුෂ පතනවා, තව තවත් ජීවත් වෙන්න ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබසි දිවයින ප්‍රදේශ කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13ක් සහ නැගෙනහිර දේශාංශ 81.70 හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු ආන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු පුදුචේරි වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක්ද පවතින බව එම නිවේදනයේ සඳහන්. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ සමගින් අදට ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. වෙල්ලස ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුළු අපගේ සියලුම සජීවී වැඩසටහන් නරඹන්න ඔබත් අදම වෙල්ලස ටීවී ලයිව් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.